රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. हेलिकॉप्टरे बदलू पार्ट बसाई हिटलर लगे मुसलोनी लगे पार दिगे अन रानिल गैन साजित कियन कताव इंडिया वे भीतर देसीय विसिपाह मुलिम खाला पेन्नन पस्य आपिकान नाम असेल कियाई होलोडोमोर सागते एथिकल स्टालिन हा अपे जोसुप लगे किलो दहाये हाल मल्ल गैन अद टेलीवेकियन පලත් පාලන මැතිවරණයේ පවත්වන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය අද කොළඹට පැමිණියා. ඡන්දයේ ඉල්ලෝ ජාතික ජනබලවේගයට අද කොළඹදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණා. විරෝධතාවයට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද එක්ව සිටියා. මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන අද පස්වරුවේ විහාර මහදේවී උද්‍යානයේ අසලින් ආරම්භ වුණා. ප්‍රදේශ රැසකින් පැමිණි විරෝධතා කරුවන් විහාර මහදේවී උද්‍යානයේ අසලට පැමිණීමෙන් අනතුරුවයි විරෝධතා පාගමන ආරම්භ වුණේ. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි විරෝධතා පාගමන පැවැත්වුණේ. මෙම විරෝධතා පාගමනට අධිකරණ නියෝගද නිකුත් කර තිබුණා. කොල්ලුපිටිය කොම්පඤ්ඤ වේදිය කොටුව පොලිස් වසම ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු නම් කළ ස්ථාන කිහිපයකට ඇතුළු වීම හා දේපළ වලට හානි නොකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ආඥාවක්ද නිකුත් කර තිබුණා. මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කරතිබුනේ කොළඹ රෝහල් චතුරස්‍රයට හා රෝහල් වලට බාධා වන පරිදි ලිප්ටන් වටරවමේ සිට සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහා මාර්ගයේ මෙන්ම පදික වේදිකා අහුරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් විරෝධතා පාගමන හේතුවෙන් නෙළුම් පොකුණ දෙස සිට පුරහල දක්වා දැඩි රථ වාහන තදබදයක්ද හටගත්තා. इब्बन वले मांसांदेदी विरोधता करवन विसरुवा हरीमत पोलीसी जल हा कंदुल गैस प्रहार एल्लकला ¡Vamos a ir de baño!
රාජ්‍ය නිලධාරීන් කියන කැමති අගමැතිවරයා එනවා යනවා ජනාධිපතිවරු එනවා යනවා හැබැයි නිලධාරීන් අදාළ කාල වෙනකන් හැමදාම ඉන්නවා ඒ නිසා පොලිස් ප්‍රතිතුමාගේ ඉඳන් අපි කියන්නේ හැබැයි මුත්‍රාල වලට පොලිසිය හටක් නැහැ කියනවා මේක ඇත්තද බලමු මේ කරන්නේ මොකද්ද රණියගේ ඕනකමට පොලිස් ප්‍රති වැඩ කරනවා බහුතරයක් ඉන්නේ අද ජාතික ජනබල වේගයත් එක්ක පළාත් පාලන මැතිවරණයේ පවත්වන ලෙස රජයට බල කරමින් අද බදුල්ල නගරයේදී විරෝධතාවක් පැවැත්ුණා. නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් එක්වයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ. ආණ්ඩුව ගෙදර යවන්න විපක්ෂයේ සියලු බලවේගවලට එකතු වෙන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මෙහිදී විශේෂ ඉල්ලීමක් කළා. මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් අද බදුල්ල නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. නිදහස ජනතා සන්ධානයයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. ක්‍රම ව්‍යවස්ථාවට රටක නීතියට ගැළපෙන විදියට මැතිවරණ කොමිසම එක්ක මේ රටේ සිවිල් ජනතාවත් එක්ක මේ මැතිවරණය අරගෙන රනිල් වික්‍රමසිංහ පාලනයේ අවසන් ගමන නියත වශයෙන්ම සිදු කරනවා කියලා කියන ප්‍රතිඥාව තමයි අසලට ලබා. අපි දන්නවා මැතිවරණයේ ජයග්‍රහණය විරුද්ධ පක්ෂයට තිබුණේ. ඒ නිසා තමයි ලෝකෙම පිළිගෙන රටම පිළිගත්ත මැතිවරණය නැහැ කියලා අවිල එදා නාටකයක් රඟපෑව රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ඇතුළු. ඒ නිසා අපි තාම ආදරෙන් ඉල්ලා හිටිනවා සමගි ජනබල වේගය ජාතික ජනබල වේගයේ නායකයන් ඇතුළු සියලු දෙනාගෙම අපි පාරට බැලලා මේ මැතිවරණය වහාම ලබගමු. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව gedara arinna එකතු වෙමු. ඒ එකතු වෙන එකතු වීමේදී අපි කණ්ඩායම කැටියට නිදා ජනතා සන්ධානය ඕනෑම කැපකිරීමක් කරන්න ලෑස්ති ඒ සමගිය වෙනුවෙන්. ඒ සමගිය වෙනුවෙන් අපිට කැප කරන්න තියෙන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරද? ඒ සමගිය වෙනුවෙන් අපිට කැප කරන්න තියෙන අනාගතයේ අපිට ලැබෙන ප්‍රාදේශීය සභාවල සභාපති ධූර සහ උපසභාපති ධූරද? අපි ඒ වෙලාව මේ වෙලාවේ ඒ ඕනෑම කැපකිරීමක් කරන්න කැමතියි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ගේම ගහන්නේ සම්පූර්ණයෙන්ම මැතිවර සිටීම අකුල්ලා දාන සියලු විපක්ෂ බලවේග එක තැනකට ගෙනල්ලා රනිල් රාජපක්ෂ ආණ්ඩුව කම්මුතු කරන්නේ එකතු වී කම්මුතු කරමු. දූෂණීය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ජෝසප් ස්ටාලින් කියන්නේ රුසියාවේ හිටපු ඒකාධිපති පාලකෙක්. එහෙමත් නැත්නම් ආඥාදායකෙක්. මේ ආඥාදායකයා වටා කතා ගොන්නයි. ඇත්තටම ඔය සමහර කතා සනාථ කිරීම සඳහා මේ ඉතිහාසගත සාක්ෂි නැති බව වාර්තා වෙනවා. නමුත් සමහර මේ ක්‍රූරතර කතා මේ ජෝසප් ස්ටාලින් කියන ඔය රුසියානු ආඥාදායකයා වටාම ගෙතිලා තිබීම විශේෂයි. ඒක අමතක කරන්න එපා. හොඳේ සමහර කතා ඔස්සේ ඇත්ත තටම කියන්න හදන්නේ මේ පාලකයාගේ තිරිසන් ම්ලේච්ඡ ක්‍රූර බව තමයි. ඔය 1920 සහ 1950 අතර සෝවියට් සංගමය පාලනය කළ මේ බිහිසුණු ඒකාධිපතියා ජීවත්ව සිටියේදී ඔහුව විවේචනය කළා නම් එදිනම හෝ ඊට පසු දිනම ජීවිතයේ අනිවාර්යයෙන්ම අහිමි වනු ඇති කියා තමයි සඳහන් වෙන්නේ. ජෝසප් ස්ටාලින්ගේ ප්‍රතිරූපයට ඔහුගේ නමට හානිවන දෙයක් ප්‍රකාශ කළ අයට බොහෝ විට මරණ දඬුවම එහෙමත් නැත්නම් සිර දඬුවම ලැබිලා තියෙනවම තමයි. හොඳේ ජෝසප් ස්ටාලින් ඇත්තටම මිලියන ගණනාවක් මිනිසුන්ගේ ඝාතකයා බවටයි අදත් විශ්වාස කරන්නේ. දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි මේ හදිස්සියම ජෝසප් ස්ටාලින්ව තෝරගෙන ටෙලිවැකියක් ලියන්නේ කියලා නේද? මොකද ඔහු සම්බන්ධ සමහර කතා එක්ක ප්‍රබන්ධ එහෙම නැත්නම් කටකතා. නමුත් ඒ වුණාට මේ ප්‍රබන්ධ සහ කටකතා නිර්මාණය තුළ ඔහුගේ කාලයේ ක්‍රූරත්වය සහ ම්ලේච්ඡත්වය හෙළිදරව්වන බව තමයි අප තේරුම් ගත යුත්තේ. ඔය ඒකට කදිම උදාහරණයක් තමයි මේ හොලෝඩෝමොර් සාගතය. ඒකට කියන්නේ හොලෝඩෝමොර් සාගතය කියලා. යුක්‍රේන වැසියන් ලක්ෂ 40කට පමණ මරණය උරුම කර දුන් මේ සාගත කතාවෙන් ජෝසප් ස්ටාලින් හඳුනගන්න පුළුවන්.
මේ සාගතය හඳුන්වන්නේ රාජ්‍ය අනුමැතියලත් සාගතයක් ලෙසයි. හරිද? ස්වභාවික හේතුවක් නිසා ඇති වුණ එකක් නෙවෙයි. ඔය 1932 දී යුක්‍රේන ගොවීන්ව ඉලක්ක කරගෙන තමයි මේ මෙහෙයුම ජෝසප් ස්ටාලින් ක්‍රියාත්මක කළේ. 1932 නොවැම්බර් වන විට ඔය යුක්‍රේනයේ නිෂ්පාදනය වෙලා තිබුණු ධාන්‍ය වලින් 3/1කටත් වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් එකතු කරන්න පටන් ගත්තා. හරිද? අන්තිමට යුක්‍රේන ගොවීන් ලක්ෂ 2ක් විතර යුක්‍රේනයේ දාලා පලා යනවා. සමහරු දේශ සීමාවලදී ආයි අල්ලගෙන අරගෙන එනවා. අන්තිමට යුක්‍රේන වැසියන් ලක්ෂ 400කට විතර කුසගින්නේ හිමින් හිමින් මියන්ට සිද්ධ වෙනවා. හරිද? එදා මේ රජයේ ඉල්ලුව විට ඒ තම ධාන්‍ය දුන්නේ නැති යුක්‍රේන ගොවීන්ව සැලකුවේ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස. හරිද? එහෙම තමයි ස්ටාලින්. ඔය හරියට මේ දැන් අද අපට වෙලා තියෙනෙත් ඒකනේ නේද? පඩිය දීලා ඒකෙන් කාලා ආයේ බදු ලෙසත් අරගෙන ඔය ඉතිරි ටිකටත් තව මොකක් හරි එකක් ගහනවනේ නේද? අපේ කෑමවලට ඇඳුම් පැළඳුම් වලට බෙහෙත් පෙත්තටත් ගහලා අපිවත් හුරලා ගන්නවා නේද? මේ ඉන්නේ ස්ටාලින් ළම තමයි. දැන් ඊටත් වඩා ඔය ස්ටාලින් වටාගේ තුණු අපුරු කතාවක් තියෙනවා. හොඳේ ඔය දවසක් මේ ස්ටාලින් කුකුලෙකුව අරගෙන ආවලු. ඇවිත් උගේ පිහාටු එකින් එක උගුල්ලලා ඇදලා ගලවලා දැම්මලු. අනේ කුකුලා ලේ ගලමින් කෑ ගසමින් මුල්ලක් හොයාගෙන දුවලා ගිහිල්ලා බිම වකුටු වෙලා දඟලනවලු. ඒ වෙලාවේ ස්ටාලින් මේ කුකුලා ළඟට ධාන්‍ය අහුරක් දැම්මලු. කුකුලා සියලු වේදනාවන් අමතක කරලා අනේ දැන් ධාන්‍ය ඇට කනවලු. ඇඟ හැමතැනම ලී ගලනවා. හරිද? ඊට පස්සේ ස්ටාලින් මොකද කරලා තියෙන්නේ? ඒ ධාන්‍ය ඇට අරනිකම් පාරක් වගේ හිමීන් සිරේ බිම දිගේ හීනියට විසිරුවා හැරියලු. දැන් ඒ ධාන්‍ය පාර දිගේ අනේ මේ කුකුලා ඒ ධාන්‍ය කකා අන්තිමටම ඇවිල්ලා නතර වුණේ කාළඟද? තමන්ගේ පිහාටු ගලවලා දාපු ජෝසප් ස්ටාලින් ළඟමයි. ඒ වෙලාවේ මේ ජෝසප් ස්ටාලින් මෙන්න මෙහෙම කිව්වලු. මිනිස්සු කුකුලන් වගේ ඔවුන්ගේ පිහාටු ගලවා දැමුවත් වේදනාව අමතක කරලා ආයේ එන්නේ ඒ අත්පා උගුල්ලා දැමූ අප ළඟටමයි. ඒකට තමයි දේශපාලනය කියන්නේ. මෝඩ මිනිසුන් පාලනය කිරීම කතරම් පහසුද? හරි ලේසි. ඔබ ඔවුන්ට කොපමණ වේදනාවක් දුන්නත් ඔවුන් ඔබ දෙන වටින්නේ නැති සංග්‍රහය නිසා ඔබ පසුපසම එනවා. මේ තමයි ජෝසප් ස්ටාලින් ආඥාදායකයාගේ තියරිය. ඔය ජෝසප් ස්ටාලින් කුකුලගේ පිහාටු ගලවපු කතාව මේ රුසියානු ප්‍රබන්ධ කතාකරුවෙකු වන චින්ගීස් අයිත්මාතෝගේ නිර්මාණයක් කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි මේ කතාව ඈඳිලා තියෙන්නෙම ස්ටාලින් ළඟ. හොඳේ, ඒක ප්‍රබන්ධයක් බව කියවුනත් මතක තියාගන්න, ඔය යුක්‍රේනයේ ලක්ෂ 40කට විතර කෘත්‍රිම සාගතයකින් මරණය අත්කර දුන් වෙලාවේ ස්ටාලින් ඒ මරණ ගැන කියපු වචන ටික, ඒක ඇත්ත. ඒක තියෙනවා ඉතිහාසයේ. ඔව්, ඒක ඛේදවාචකයක්. නමුත් මරණය anu හුදෙක්ම සංඛ්‍යා ලේඛනයක් විතරයිනේ. මරණය anu සංඛ්‍යා ලේඛනයක් විතරයි. ඒ තමයි ඒකාධිපති ආඥාදායකින් හිතන ක්‍රමය. හරිද? මිනිස්සු මෝඩයි. එහෙම තමයි හිතන්නේ. හරිද? අපිම රට විනාශ කරලා, අපිම හොරා කාලා, අපිම උන්ට බදු ගහලා, අපිම උන්ගේ බෙහෙත් ටික නැති කරලා, අපිම උන්ගේ ලයිට් බිල, වතුර බිල වැඩි කරලා, අපිම රට බංකොලොත් කරලා, අපිම උන්ගේ තෙල්වල මිල වැඩි කරලා, අපිම උන්ට උපයන විට බද්ද ගහලා නේද? ගෙලට මද්ද හිර කරලා, අපිම උන්ගේ පිහාටු ගලවලා ලේ ගලන ජීවිතයක් උන්ට දුන්නා. හැබැයි දැන් ඒ වුණාට අපි හාල් කිලෝ 10ක් හරි 20ක් හරි බෙදුවාම උන් අපිටම ඡන්දේ දීලා ආයේ අපිටම බලය දෙනවා කියලයි. එහෙම තමයි ඔය ඒකාධිපති ස්ටාලින්ලා හිතාගෙන ඉන්නේ. හොඳේ, එහෙම තමයි මේ අපේ ජෝසප් ස්ටාලින්ලත් ඉතින් දැන් අද වැඩ කරමින් ඉන්නේ කියලා ටෙලිවැකිය අවසන් කරනවා. හැබැයි හිතන තරම් ලේසි නැති බව මතක් කරමින්. ඉන්දියාවේ සිට බිත්තර ලක්ෂ 20ක් රගත් නෞකාවක් අද හෝ හෙට දිවයිනට පැමිණීමට නියමිත බව රජයේ පාර්ශවය පවසනවා. අදාළ බිත්තර යළි මෙරටදී පරීක්ෂාවට ලක් කරන බවයි වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මෙලෙස ගෙනේන බිත්තර ₹30ක් පැණි මුදලකට ලබා දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා. සියල්ලට ප්‍රථම මේ බිත්තර පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙලා කාල පෙන්නන්න කියලයි ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසීල සම්පත් ඉල්ලා සිටින්නේ.
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබන බිත්තර මිලියන 2ක පළමු තොගය අද හෝ හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බව රජයේ පාර්ශව පවසනවා. සත්තු නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්වයි මෙම බිත්තර තොගය මෙරටට රැගෙන එන්නේ. බිත්තර තොගය ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව මෙරටදීද පරීක්ෂණයකට භාජනය කරන බවයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අපකල විමසීමකදී පැවසුවේ. මෙම බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දී ඇත්තේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට පමණක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසන්නේ. පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තරයක් ලබා දීම. දෙවෙනි එක බිත්තර ආශ්‍රිතව කරන නිෂ්පාදනය කරන කෑම බීම. චොක්ලට් වෙන්න පුළුවන්, කේක් වෙන්න පුළුවන්, බේකරි නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේවට සාධාරණ මිලක් ලබා දීම. වෙළඳ අමාත්‍යංශයේ රේකම්වරයාගේ අනුමැතිය ඇතුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පමණක් අර නිරෝධායන නීති 90 බිත්තර ගේන්න පුළුවන්. ඔවුන්ට පිට රටින් ගෙන බිත්තරයකට අපි අය කරන්නේ රුපියල් 1ක් පමණයි. හැබැයි වැදගත්ම කොන්දේසිය ඔවුන්ට ගේන බිත්තර ඔවුන්ට අලෙවි කරන්න පුළුවන් නිෂ්පාදන සහ ආයතන මේ බිත්තර උපයෝග කරගන්න කර්මාන්ත සඳහා චොක්ලට් නිෂ්පාදකයෙක් වෙන්න පුළුවන් ඒ වගේම බිස්කට් නිෂ්පාදකයෙක් වෙන්න පුළුවන් බේකරි කර්මාන්ත කරුවෙක් වෙන්න පුළුවන් උන්ට පමණයි මේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ආණ්ඩු රුපියලක් හය කරලා ගේන බිත්තර දෙන්න පුළුවන් ඒ අනුව බිත්තර උන්ට සහන මිලකට සාමාන්‍ය රුපියල් 30ක් විතර වෙනවා ලංකාවට බිත්තරයක් කරනකොට විදේශ සහන මිලකට උන්ට ලබා දෙන්න පුළුවන් ඒකින් අපි බලාපොරොත්තු වෙනවා ඒ නිෂ්පාදනවල සියල්ල මිල අඩු වී අපිට තියෙන ප්‍රශ්නේ මේක. අපි ඇහුවා ආනේනික බිත්තරේ වරායෙන් ගොඩ බානකොට ගාන කීයද කියලා. තවම නිශ්චිත වශයෙන් ගානක් කියලා නැහැ. රංජිත් සීබලා පිටියේ තමයි ඊයේ කියන්නේ මේක රුපියල් 30කට වගේ මිලකට යනවා කියලා. අපි දැන් මෙයාලෙන් අහන්නේ ඔයාලා ගෙනාවේ වරායේ ගොඩ බාපු ගාන කීයද කියන අපිට කියන්නේ. අපි ඒක තුල අපි කියන්නම් මේක කොහොමද යන ගැහිල්ල කියන එක. හරිද? ඒ නිසා මෙතන රුපියල් 30 සීමාවට හරි ගේන්න සමත් උනේ අපි සා ගෞරවනීය මාධ්‍ය. හිරු දෙරණ ස්වර්ණවාහිනි එවගේම සියත ඇතුළු ITN රූපවාහිනිය නිසා සමාජාල මාධ්‍ය. මේ සම්බන්ධව අපේ හඬ ගෙනිච්ච නිසා තමයි අද සිදුවෙලා තිබෙන්නේ රුපියල් 30කට දෙන්නම් කියන එක. 30න මේ ගාන විය යුත්තේ මේකේ 25යි. ඒතර මේ 30 වෙනව නම් ඉතුරු රුපියල් 10ක වෙන්නේ මුදල කාටද යන්නේ? මේක දැන් පරීක්ෂණ වලටත් යවලා කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ බිත්තර ටික පරිභෝජනය කරලා අපිට පෙන්වන්න. අපි එතකොට සූදානම් ආනේනික බිත්තරේ අපේ හෝටල් වලට තරයන්. එහෙම ඇරෙන්න අපි හෝටල් වලට කියනවා කිසිම ලෙසකින්වත් ආනේනික බිත්තර ගැනීම සඳහා ඔයාලා පෙළඹෙන්න එපා. හිට්ලර්ලා සහ මුසලෝනිලා වගේ මැතිවරණයේ කල් දැමීමට උත්සාහ දැරීම නිඳිත ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වත්මන් ජනාධිපතිවරයාගේ ඒකාධිපති ගමන ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ මුලතිව් ඔඩු සුඩාන් හිදී. ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව මහා දැවැන්ත කුමන්ත්‍රණයක නියැලී සිටිනවා. මේ රටේ පැවැත්විය යුතු බලත් පාලන මැතිවරණය කුමන්ත්‍රණකාරී ආකාරයට නතර කරන්න අපි දැකලා තියෙනවා ලෝකේ හිට්ලර් මුසලීනි වැනි ඒකාධිපති නායකයෝ ඡන්ද ප්‍රතික්ෂේප කරා මැතිවරණ ප්‍රතික්ෂේප කරා ඒ අය තීන්දුව කරේ රටට හොඳ ඒකාධිපතිත්වය කියන එක මම මතක් කරන්න කැමතියි වර්තමාන ජනාධිපතිවරයාට අද අපේ මාතෘභූමිය ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඒකාධිපති රටක් නෙමෙයි ආඥාදායකයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් නෙමෙයි මම ජනාධිපතිවරයාට කියනවා තමුන්නාන්සේගේ දේශපාලනය ගරුත්වය රැකගන්නට නම් වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් ඇමතිවරයා හැටියට මැතිවරණයක් පවත්වන්නට ඔබ මුදල් ලබා දෙන්න ඔබ පාර්ලිමේන්තුවට ගිහිල්ලා නිකන් ජෝකර් කෙනෙක් වගේ විකටෙක් වගේ රැඟපාවට හරියන්නේ නැහැ මම පැහැදිලිව ජනාධිපතිවරයාට කියන්න කැමතියි ඔබගේ මැතිවරණ නතර කිරීමේ කුමන්ත්‍රණය අද රටේ පෙරපාසල් දරුවෝ වුණත් දන්නවා ඒ නිසා ඔබගේ විකට රංගනවලට නැවතීමේ ලකුණු තබලා වහාම ජනතාව ඉල්ලන පළාත් පාලන මැතිවරණය ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය 41 වන වරට පවත්වන ආකිටෙක් 2023 වෙළඳහා අධ්‍යාපන ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය විසින් 41 වැනි වරට පවත්වන ආකිටෙක් 2023 වෙළඳ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනයත් එක්ක අපි මේ එකතු වෙලා ඉන්නේ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ප්‍රදර්ශනය උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන අතර අද එහි අවසන් දිනයයි.
අපි හැමෝටම නිවසකට වෙන්න පුළුවන් කාර්යාලයකට වෙන්න පුළුවන් ගොඩනැගිල්ලකට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම දෙයකටම හොඳ පරිසරයක් නිර්මාණය වෙලා තියෙන එකට අපි හරිම කැමතියි. ඒ නිසා එහෙම පරිසරයක් නිර්මාණය කරලා දෙන්න උද්‍යාන අලංකරණයේදී ඒ වගේම ගෘහ නිර්මාණ ශාස්ත්‍රයේදී බොහෝ දෙනෙක් කැප වෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ආකිටෙක් 2023 කියලා කියන්නේත් එහෙම කැප වෙන ආයතන ගණනාවක් සහභාගී වුණු තැනක් කියලා කිව්වොත් නිවැරදි. ගෘහ අලංකරණයට කැමැත්තක් දක්වන ඔබ වාස්තු විද්‍යානුකූලව නිවසක් සහ ගොඩනැගිල්ලක් නිර්මාණය කර ගැනීමටත් අවශ්‍ය බොහෝ තොරතුරු දැන ගැනීමටත් මෙහිදී අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම ප්‍රදර්ශනයේ මාධ්‍ය අනුග්‍රහකත්වය දරන්නේ සියත ටීවී ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයයි. මෙතනට ආවට පස්සේ මොන වගේ දේවල්ද දෙන්න සූදානම්ක් තියෙන්නේ පරිභෝගික හිතවතුන්ට වගේ මේ ගැන හිතාගෙන ඉන්න සූදානම් වෙන අයට? ඇත්තටම අපි මෙතනින් සියලුම තාක්ෂණික තොරතුරු ලබා දෙනවා. ඒ වගේම අවශ්‍යතාවයන් තියෙනවා අපිට අපි ශ්‍රේෂ්ඨ අපේ ඉන්න නිලධාරීන් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දැනට පවතින වෙළඳපොළ තියෙන සියලුම අවශ්‍යතාවල් සපුරන්න අපි මෙතන සැදී පැහැදී ඉන්නවා. ආකිටෙක් සහ ඉන්ටීරියර් ඩිසයින් හැමෝටම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ හැමෝටම මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ දැනුම බෙදා ගන්න අලුත් දෙයක් ලබා ගන්න ලෝකේ කොහොමද පාට පාවිච්චි වෙන්නේ සහ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ මොනවද වෙන්නේ කියන දේ බලා ගන්න හැමෝටම පුළුවන්. අපේ භාණ්ඩ මොන විදිහටද මොන තැනදීද පාවිච්චි කරන්න ඕන කියන එක සහ ඒ වටිනාකම ලබා ගන්න පුළුවන් දේවල් ගැන අපි අනිවාර්යෙන් අපේ පාරිභෝගිකයන් දැනුවත් කරනවා. ඒ හරහා පාරිභෝගිකයන් අවශ්‍ය දේ අවශ්‍ය විදිහට මිලදී ගන්න පුළුවන්. අනිත් එක අපේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි අපිට ඕන දේ හදලා පාරිභෝගිකයට ගන්න කියන්නේ. පාරිභෝගිකයට ඕන දේ අපි හදලා දෙනවා. මේ ස්ටෝල් එකට ආපුවාම මෙතනින් අපගේ සේවක මණ්ඩලයෙන් ඔබට සියලුම විස්තර දැනගන්න පුළුවන්. අපි හඳුන්වා දීලා තියෙන අලුත් භාණ්ඩ පිළිබඳවත් විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ මොකක් හරි ඔන්ගෝයින් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒකටත් සහාය වෙන්න අපි මෙතනින්ම කටයුතු කරනවා. පුවත් නිමයි, ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.